එමී රාජේ මහල් 48ක ගොඩ නැගිල්ලක ගින්නා. බෙලියත්ත ආයුර්වේද රෝහලේ සේවකයන් දෙදෙනෙකු කොරෝනා ආසාදිත බවට හඳුනාගත් අයෙකු ආශ්‍රය කළ බවට හඳුනා ගැනීම හේතුවෙන් එම රෝහල තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව බෙලියත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර ජයසේකර මහතා පවසයි. තංගල්ල වගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු කොරෝනා ආසාදිත වී ඇති බවට අද දින හඳුනාගෙන තිබෙන මෙම පුද්ගලයාගේ නිවසෙහි පැවති සාදයකට බෙලියත්ත ආයුර්වේද රෝහලේ සේවය කරන රියදුරෙකු සහ ඔහුගේ බිරිය සහභාගී වී ඇති බවට තොරතුරු අනාවරණය වීම හේතුවෙන් එම රෝහල තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව සෞඛ්‍ය වෛද්‍ය දෙනිලධාරී අනුර ජයසේකර මහතා පැවසීය. නව කොරෝනා වෛරසය හේතුවෙන් බෙදා හැරීමේ කටයුතු අඩපණ වීමත් මිල ගණන් ඉහළ යාමත් නිසා සිය දහස් ගණනකට නොමිලේ පුළුවන් බෙදා දීමට ඇෆ්ගනිස්තාන ආණ්ඩුව ඊයේ පියවර ගත්තා. එම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පවුල් 250,000කට නොමිලේ පාන් බෙදා දීමට එරට බලධාරීහු ඊයේ කටයුතු කළා. මැද පෙරදිග කලාපයේ පිහිටි සාජා නගරයේ උස් ගොඩනැගිල්ලක ප්‍රබල ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් ගොඩනැගිල්ල විනාශයට පත්ව ඇති නමුත් කිසිදු ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නැහැ. එක්සත් අරාබි එමිරාජයට අයත් විශාලතම නගරයක් වන සාජාහි පිහිටි උස් කුළුණක ගින්නක් හටගෙන තිබේ. විදේශ වාර්තා පවසන්නේ ගින්නෙන් මහල් 48කින් යුත් ඇබකෝ කුළුණ මුළුමනින්ම පාහේ දැවී ඇති බවයි. ගිනි නිවන රත රසක් ගත වූ රාත්‍රියේ පුරා මහත් පරිශ්‍රමයක් දරා ගින්න නිවා දැමීමට සමත්ව තිබුණා. ගින්නෙන් ගොඩනැගිල්ලේ සිටි 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවට වාර්තා වෙනවා. ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදු වූ බවට මෙතෙක් වාර්තා වී නැහැ.